never stop moving. Never stop, never stop moving when life's calling you. ඇතෙම පහුගිය ටිකේ සිද්ධ වුණේ මේ මේ විවේචනයක් නොවේ. අපි දක්ෂිණ අධිවේග මාර්ගය ගැන කතා කරද්දි දක්ෂිණ අධිවේග මාර්ගයේ අර ස්කෝලර්ස් නෑ කුළුණු මත නෙමේ හැදුනේ. කුළුණු මත නොහැදෙන දක්ෂිණ අධිවේග මාර්ගයේදී සිද්ධ වුණේ බොහෝ අයට නෑදෑකම් පවත්වන්න බැරි වුණා. ඉඩම් මැදින් ගියේ මේ පාරවල්. එතකොට බොහෝ තැන්වල යට වුණා. ඉතින් මේ ගැන අවබෝධයක් ඇතුව තමයි අපි මධ්‍යම අධිවේග මාර්ගයේ කුළුණු මත හදන ක්‍රමයක් හැදුවේ. මම පෞගෙටිකේ කිරියල් ඇමතුමා සමග එතනට ගියා. ඒ ගියවිලෙත් දැක්ක දේ තමයි 100% 100%ක් ඒකෙදි භාවිතා කළේ ලංකාවේ ලෝකල් කන්ස්ට්‍රක්ෂන් කම්පනි. කියන්නේ සේරම කන්ස්ට්‍රක්ෂන් කම්පනි ලෝකල් අයව හය කරලා තිබුණේ. ඒ වගේම හදපු සියලුම ඒ කන්ස්ට්‍රක්ෂන් කම්පනි ලංකාවට අයිති කට්ටිය. එතකොට රාජ්‍ය බැංකුවලින් තමයි සියලුම ප්‍රතිපාදන ලබාගෙන තිබුණේ. මොකද පහුගිය දක්ෂිණ අධිවේග මාර්ගයේ චීනයෙන් ලබා ගත්තා කියලා ලොකු චෝදනාවක් ආවා. චීන කොන්ත්‍රාත්කරුවන් චීන අනිකු සියලුම කම්කරුවන් යොදාගත් චීනයෙන් කියලා ඒ චෝදනාව එද්දී ඒකට විකල්පයක් හැටියට තමයි දක්ෂිණ මධ්‍යම අධිවේග මාර්ගය මං හිතන්නේ දැන් 160ක් වගේ ඉවරයි. ගරු කැබිනට් ඇමතුමා කිව්ව විදිහටම සෙප්තැම්බර් නැත්නම් ඔක්තෝබර් වෙද්දී අපිට ඒක විවෘත කරන්න ලකලෑස්ති කරලා ඉවරයි. ඉතින් එතනදී මම හිතන්නේ ඒක තමයි හොඳම ක්‍රමේ. එතකොට එන්වයර්න්මන්ට් එකේ ප්‍රශ්න බැලුවත් ගංගා හෝ සිය ඇලදොලවල් යටින් යන්න පුළුවන් කුළුණු මත තියෙන හින්දා ඒ අපි හිතමු දැන් පවුලක අධිවේග මාර්ගයේ මේ පැත්තේ නැන්දා මේ පැත්තේ මාම පුතා මේ පැත්තේ දුව මේ පැත්තේ ආයේ ඒගාට හම්බෙන්නට එන දුරක් යන්න වෙනවා. අනිත් පැත්තෙන් කුළුණු මත තියෙද්දි යටින් ගංගා ඇලදොල පරිසරයට හානි නොවන විදිහට කුළුණු මත හදන එක තමයි අපි තේරුම් ගත්ත දේ. අර දක්ෂිණ අධිවේගයේ මාර්ගය වුණ වැරදි වටහාගෙන ඒකෙන් බුද්ධිමත්ව ඒ අවබෝධ කරගෙන කුළුණු මත් තියෙන ලෝකයේ අලුත් ක්‍රමයට ගියේ.